හම්බන්තොට රෝහලේ ඉදිකළ දකුණු පළාත් COVID-19 ඒකකය අද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගීත්වයෙන්. මේ අවස්ථාවට කාල්ටන් නිවසේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා. කොවිඩ් වසංගතය පැතිරිලා තමන්ගේ දරුවන්ටත් මේ වසංගතයට මුහුණ දෙන්න වෙයිද කියලා හැම දෙමව්පියෙක්ම බයෙන් ඉන්නවා. මමත් තාත්තා කෙනෙක් විදියට, වගේම ශිරන්ති අම්මා කෙනෙක් විදියට දරුවන් ගැන හිතන විදිය ඔවුන්ට දක්වන ආදරය අපිට අමුතු දෙයක් නෙවෙයි. මේ වසංගතය ආපු වෙලාවේ අපි මුලින්ම පාසල් වහලා දැම්මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. විටින් විට අවදානම පාව ගියත් අපි පාසල් නැවතිවෘත කළේ නැහැ. ඒත් මේ විදියට පාසල් වහලා තියන්නත් අපි කැමති නැහැ. ඒ නිසා ගුරු විදුහල්පති අනධ්‍ය කාර්ය මණ්ඩල එන්නත් කරලා අවසන් වූවාම වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවරෙන්වත් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න රජය සැලසුම් සකස් කරගෙන අවසන් අපි රටක් විදියට එන්නත් කරන අතින් බොහෝ ඉදිරියෙන් ඉන්නවා කියලායි කියන්නේ. ඒත් මේ කටයුතු තව තවත් වේගවත් කරමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත යුතුයි. අපි ප්‍රමුඛත්වය දෙන්නේ සඳහා. එහෙම තියෙද්දි අද ඇතම බොරදියේ මාළු බානු සමාරුව ඒ අස්සේ දේශපාලන කොන්තර පිළිමානු මේවා අපිට හොඳට පුරුදුයි. ඒ නිසා මේවට උත්තර දෙනවට වඩා වටින්නේ කාලේ තවත් ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් යදීම කියලායි අපි විශ්වාස කරන්නේ. මෙවැනි අවස්ථාවක රජයේ වගකීම දෙස බලා සිටිනා වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශක පිළිපදිමින් තමන්ට පැවරෙන යුතුකමක් ඉටු කරනවා නම් අපට මේ අභියෝගය ජය ගන්න අපහසු නැහැ.